ජෙමී සහ පොලියාන හත්වන කොටස සහෝදරත්වය. ඔවුන් හයදිනාගේ සෑදුරුමිත්ත සමාගම ඉතා ප්‍රීතිමත් වුණා එහරදයාංගම වුණ. උදව් හැම දවසක්ම නිමක් නැති ප්‍රීතිමත් සිදුවීම්වලින් පිරී තිබුණ. එක් රැක ඔවුන් ගින්නිමැලේ වටා වාඩී ස්තරින විට ජැමී මෙසේ කියවා. මේ ටික දවසට පි කොවිතරං ෙට්ටුුණනාද මේ කැලෑවටවි ම අවරුද්ද හිටියත් මේ තරන් කිටුවෙන එකක් නේ කාරු මහත්මයක්ත් ඒයට එකඟ වෙමින් මෙසේ කීවා ඒ ඇත්ත මන්දන්නවා මාත්ම හිතන්නේ ඇයි කියලා කාරු මහත්මය කීවා ඇගේ දෑස් ඒහට පුරපුරා නගෙන ගින දැල්මත නිදි බරව රැඳී තිබුණා මංහිතන්නේ ඒක මේ වටිපිට අවත් එක සිෙද්ද වෙන දෙයක් මේ හස පොලව මේ විල මේ හැම තැනකම තිර මොකක් කරහින්ද හෙම වෙනවා. ඉතිං හොඳ ඒක එහෙම තමයි. පොලියානා සතරින් සුසුම්ලමින් කේවා. මංහිතන්නේ ඔයාඔය කියන්නේ අපි මුළි ලෝකෙම වෙන් වෙලාම හිෙම ඉන්න හිඳ වෙන දෙයක් කියලා නේද. සැඩි ඩීන් කියවා ඇ උත්තුහලේ රැඳුරු හඬකින් නැවතුනා. පොලියානාගේ පතාවන් පස හැමදනම නැගු සිනහාවට? හැඩි නම් එක්කුණේ නෑ මෙතන හැම දෙයක්ම හරිම ඇත්ත විදිරි සිද්ධෙනවා අපිත් අපි වගේම ඉන්නවා. ලෝකෙට පේන විදිර නෙම අපි මෙතනඉන්නේ අපි කොච්චර පෝසද්ද දුප්පද්ද පුරාජීරුකම් තියනවද නැද්ද කියෙනක මෙතින් ටෝර නෑ අපි ඇත්ත නවා පම වෙලා ඉන්නවා ඒ කතාවට ජිමි සමච්චලෙන් සිනහා වුණ. හෝ ඒක හරිම හොඳ කතාවත් තමා. ඒත් ඇත්තකතාව නම් මේකයි අපි මෙතන කරන වැඩගැ ඇගිගහන මොකෙක්වත්ම නෑ අප කොහෙ දෙයන්නේ මොකට දෙයන්නේ කොයි තරං වෙලා ඉන්නවද. ඒවට ඇගිලිගහහා ඕප දුූප කියන්න වෙෙකවරුවත් නෑ. අනේ ජිමී ඔය වගේ දේවල් කියලා අපි මේ කාවම සිතුවිල් නැති කරන්නපා. පොලියානා සිනා සිමින් කියන්නට වුණ. ජිමි කතා කලා. ! ඒක මගේ හැටි! ඔයා හිතන්නේ? ංකො දඇල්ලවල්ලිාලංහදන්නේ මට දියල්ලක් ගැන තිෙන කාවය මේ සිතිරුවට එහාදයක් ගැ හිතනබෙන්න ඔයාට එහෙම කරන්න බෑ තමයි පෙන්ඩෙල්ට කෝච්චරවාතවයි වේල්ලින්තොර දෙයක්කවා අට නෑන ජැමී හිටිවනම කීවා ඔහුගේ ස්වරය නිසා ගින වැලේ වටා වාඩවී සිරි පිරිස එක්වරම සැලීගේමුත් මොහොතකට පසු සැඩී නීන් නිහට තාවේ බිඳමින් ප්‍රීතියෙන් කතා කලා න්න ැති ේල්ලක් නැතු නික්කමනික කඩා හැල දියල්ලක්ද බලාග ඉන්න වවිල්ලක් දෙම මේ ලස්ස නැති වෙලා යනවා හැම දෙනාම කතාවට සිනා සොන මුලින් නැති වෙනට ගිය නොහොද නෝක්කාඩුව කොහේදෝ සැඟව ගියා ඊට පසු කාරු මහත්වී නැගේ සිටිය එන්න ළමයිනේ දැන් කතා ඇති නිර්දාගන්න වෙලාව හරි ඉතින් සුබ රාත්‍රියයක් ප්‍රාර්ථනා කිරීමෙන් පසු සැව්ම නින්දට ගියා දවස් ගෙවී කියා පොලයාානාරින මේ දවශටික බෙහිවින්ම ආස්වාද ජනක වුණා. ඒ හොඳම කොටසූනේ ඔවුන් අතර ලියලා වැඩෙන මිතුරුදමේ අ අපූරවත්වය. ඒ මිතුරු දම එක් එක්කිනට වෙනස් සන්ඳිමි දෙයක් වෝ නමුත් හැම දෙනාම එක්කු විට ඒතා ප්‍රීතිමත් සම්බන්ධතාවයක් වුණා. සැඩිඩීන් හැම විටම කාන්තා නිවාසය ගැනත් කාරුමහත්මේ ඒ වෙනුවෙන් කොතරම් අගනා වැඩ කොටසක් ඉටුක රැජ දෙයන්නත් ගැන කතා කලා. ඔහු සැඩිඩීන් ස්තර කවන්ටරේ ළඟ හිඳගෙන ගතකර ජීවිත ගැත් කාරුමහත්ම නිසා ඇගේ ජීවිතෙත් ලැබුණු ආලෝක ගෙනැත් කතා කළ සැඩීගේ මහළු මවහා පියා ගැනත් සැඩීග අලුත් ජීවිතය නිසා ඔවු වෙත කොතරම් සැනසුමක් ළඟා වී ඇද්ද යන්නත් පොලියානාට සනට ලැබුණ අන්තිමේද බලාගෙන යනකොට ඒ ඔක්කොමූුණේ ඔයා නිසා පොලියාන ඇ වරක පොලියානාට කීවා පොලියානා හිස දෙපස්සට සලා කීවේ මෙහෙම කතාව විකාර මහින්ද නෙමෙයි ඒ මිසස්කාරු හින්දා කාරු මහත්මියත් පොලියානා සමග ඇගේ කාන්තා නිවාසය හා එහි ඉදිරි සැලසුම් ගැන කතා කළා එක් දිනක හැන්දෑ වැරුවේ ඇවිදිමින් සිටි වේලාවක ඇය ඇගේ ජීවිතය දැන් කොතරම් වෙනස්සේ ඇදේ යන්න ගැන පොලියානා සම කතා කළා සැඩි මෙෙන්ම ඇද කීවේ එකම කතාව අන්තිමේද බලාගෙනයනකොට ඒ ඔක්කොමුණේ ඔයා හින්දු පොලියාන. ඒත් පොලියානා සැඩීටි කීවක් මෙන්ම ඊට හේතුව ඇයි නොවන බව මිසිස් කාරුටද පැවැසුවා ඇ කතා කරන්න පටන්ක ඇත්තේ ජැමී ගැන ජැමී කාරු මහත්මයගේ ජවිතරය කළ වෙනස්කම් ගැන. කාරු මහත්මයට මෙසේ කීවක් ජැමී පුදුම හොඳ ළමයි මං මගේම කුතකුටු වගේ යාට ආදෙරී එය ඇත්තර මගේ අක්කගේ පුතාවනා නම් ං එච්චර අදර වෙන එකක් නෑ. ඉතිං මිසිස්කාරු ඔයා එයා හෙමයි කෙල හිතන්නේ නැත්්ද මං දානි නෑ පොල්ලියාන මට කිසි දෙයක් ගැන නිගමනකට එන්න බෑ සමහර වෙලාවට නම් මට සහතිකයි ඒ මගේ අක්කගෙන් පුතා කියලා එත් අනිත් වෙලාවට මට ඒක ගැන සැක්කයි. මං හිතන්නේ ජැමී නං එයා හෙමයි කෙළ විශ්වාස කරනවා අනේ හොඳලමයා මොනා වඋනත් එක දෙයක් නම් කිව්වයකි ඒළමය හොඳ වැදගත් පවුලෙක්කෙනේ එයා නික්කම් මනිකං අනාතලමෙක් නෙමේ. ඒක කියන්න පුළුව ඒගේ දක්ෂකම් දිහාබල්ලලා පුද්ම හිතන තරන් හොඳට ඒමඉෙන ගන්නවා පොලියානා එකත්තාවට එකඟ වුණා ඒක ඇත්ත තමයි එය ඇත්ත ජැමීද නැ්ද කෙනෙ වැදගත් නෑනේ ඔයා යාට අදරේ කරනකල් කාරු මහත්මය තරමක් පැකලුුණා ඇගේ දඇල්සලට දුක්බර බැල්ම පැමණිය. අන්තිමේ දේ සුසුම් ලෑවා. ඒත් එහෙමම හිතන් අත්බෑ සමහර වෙලාවට මට හිතෙන පටන් ගන්නවා මේරමයා අපේ ජැමීනෙමේනං අපේ ඇත්තම ජැමීකෙන්ට් කොහෙද ඉන්න කියලා. එයා හොඳින් ඉන්නවද සතුටින් ඉන්නවද කාගෙහරි ආදරයක්යායට ලැබෙනවද. පොලියාා ඕව ගැන හිත හිතන්නකට මට පිස්සු හැදෙනන තරංෙනවා. මට... මේ ලෝකතින ඔක්කෝම දුන්නැකි මෙලම ඇත්තර ම අපි ජැමී කෙන්්ද හිල්දනගන්න පොලිානා ඊට පසු ජැමී කතා කරන විට කාරු මහත්මි කීදේ සිහිපත් කලාා ජැමීට නං ඔහු කාරුමහත්මීගේ ජැමී කෙන්ට්ම බව විශ්වාසයි ඔහු වරක පොල්ියානාට මෙසේ කීවා මොකක් හරි හේතුවක් හින්දා මට විශ්වාසය මං එයා මයි කියලා මං විශ්වාස කරන්නේ ජැමිකෙන් පතාමයි කියලා මුලිම ටික දස්සක් විතරය අනකල් එහෙම හිතාගෙන ඉන්න හිටියේ ඒත් දන්නෙම නැතුව මට මේ වෙනකල් ඒ හැඟීම අයින් කරගන්න ැරරිවුුණ මං එයා නොවුනොත් කියන බයයි මට දැන්තියෙන්නේ අන්තිමට බලාගෙනයනකොට හෙමූනොත් මිසිස්කාරු මට මේ තරර් දේවල් කරලා තිීද්ද මන්තානිකරම පිට අස්තර කෙනෙක් ඒත් එයා ඔයාට ආදරීමේ ජැමී බංඒක දන්නවා පොලියාන ඒ තමයි මගත් හිතරදන එකමදේ ඔයාට පේනි නැත්ත මං ජැමීන් කෙන්ට් නොවනොත් එයට කොච්ච දුක හිතේද එයාට ඕන මං ඇත්තම ජැමී වෙන්න මං එක දන්නවා දැන්වට පුළුවන්නන් යට මංගන අඩම්බර වෙන්න පුළුවන් දෙයක් කරන්න මට වනස කොගේි කෙලෙින් හිටිගෙන කරන්න පුළන් මොනොහරි වැඩක් තියෙනවනම් ඒත්ඒ කොහමද කරන්න මේවත්ත එක්ක ඔහුගේ සවරේ දුක් බරවන ඔහු පස්ස කින්ති බූ කිහිිර දෙකමද දෑඇත්ත බාගත් පොලියානා කම්පනයටත් වේදනාවටත් පත්වුණා. මේ ජැමී ඔහුගේ දුබලකම ගැන බාලවයේ පටන්ම කතා කළ පළමුවතාවයි. පොලියාන සිතමින් සිටිය ඔුට කිවයුත්ත කොමක්තිකයයි. එහෙත් ඇ කිසිවක් සිතාගන්නටත් පෙරම ජැමියගේ මුහුණු සම්පූර්ණයම වෙනස් වුුණා. ඔන්න ඉතින් ඔවා ලදානන්න අපි ැම් සෙල්ලමට බස්තොත් හොද. මට සත්තුටු මට කිහිල්කරු දෙයක් තියෙනෙකට රෝධ පුටුවගින් අනවට වඩා. හිකරදකින්ගේ කොයිතර හඳදේව ොඩක්බාගන පුළුවන්ද නේද ඕ ප්‍රීතියෙන් කීවා ඇයි ඔයාගේ චොලිපොත තාමත්යක ලියනවද පොලියාන ඇසවේ මදක් සැලෙන කටහඬි නැත්තා මටම් පුොස්්ට කාලයක්ත්්‍යාන්තරන් චොලිපොත්තිය නවා ඒව ඔක්කොම තද රතු හම්බැම් මෙම හදපුේවා පලමනි පොත්ත නම් ජැරීමට දුන්න විදිීර ඒවාගේම තියෙනවා ජැමී කීවා ජ මංම මේ යාගෙන හ්ෝන කෙළ හැම තිස්ම හිතිහිත හිටිය කොහු දෙයා දැන් ඉන්නේ. පොලියානා හඬගෑවා. බොස්ටන් වලම ඉන්නේ යගේ කතා විලාසනා ස්තර වගේම හරි අපූරු. ඒත් දැන් හැමවෙලීම හෙම කතා කරන්න ත් නෑ තාමත්තයා පත්තර රස්ථවාමය කරන්නේ ඒත් දැන්ය ප්‍රවෘර්ති හෝනවා එව වික්ුණ අන්නේ නෑ එයා දැන් පත්තර වර්තාකාරයේේ මට යායට මම්මට උද්දා කර පුුවන්ගුණ ඔඩ හිතන්න බැරිත මන් ගැන කොච්චර සන්තු සෙන්ද ඉන්න කිය. මන ඇගේ හදිි පතුර දවට බෙත් ගැටෝරම නැතෙන්නේ. මංමට ගුණයක් නැද්දතව්ම ගොඩක්තුරට හොඳයි එයා එක්මටම හොඳ වෙලා ගෙදරත් ජැරියෙක්ක ඉදී. ජෙරිට හරියට ස්කෝලයන්නත් බැරවුණ නිසර ඒහිඳ පහුගිය අවුරුත් දෙකතුනේ එය අයිමත් තිගෙන ගන්න පටන් ගත්තා. එයා මගෙන් උදවගන්නවා ඒත් එකන අය කරිට හිත මටපව කෝදර ගීවනවලු. එයා ඒක ගැනනම් අරයට යතනවා. ජැමීගීමේ කතා වැස්සූ පොල්ලියයාන? යාන මත කරන සවරයකින් හිස සැලිවා. ඒක ඇත්ත තමල් එයාට හිම කරන්න ඕන ඇති මට ඒක සහතිකල් මටත්තුූම කරන්න හිතනවනේ තමන්ට අපහො ගෙවන්න බෑකෙල හිතාගෙනින් එක එච්චට හිතර හොඳ දෙයක් නෙමි මං එක ගැන දන්නවා. මටත් පොලිපුංචමට මොනොහර දෙයක් කරලා දෙන්න ඕොවලා තියෙන්නේ එයා මට කරපු දේවල් වලට ඔන්න ඕක හින්දමයි. ඉතිං ඔයයා මේ ග්‍රසිම කාලයාට උදව කරනවන මං ඔය ගොල නවතගත්තඒ හින්දා! මංඒක් කරනවා නැද්ද සහතකේට මංව බෝඩිින් හවස් මිට්‍රස් කෙනෙක් කොහෙත් ැතුවේ. අනික ොට හන්න්න තිබුණ පොලිපුචම ෝඩිකාරගෙන කියපුවා. පොලියානා දෑත් දෙපස්සට විහිදුවමින් කතා කළ අවසානයේ සිනාවවාවාගත නොහැකිවුුණ. ඒමනෝ අදේ. පොලියානා හිස දෙපස්සිට වනමින් කතා කළ. ඔය යට යො කියන්න බෑ ඒකට හස ඒත්. නැමතත් නැති සුසුම් ලන්නට ඕුණා ඇගේ මුහුණට දුක්බර විලාසයක් පැමිණිය මේක හැමදාමක් තිීන දෙයක්ත් නෙවෙයිනේ ඔයාට තේරෙනවද ඒක එහෙම වෙන්න බ බෝඩිංකාරු හැමදාම් නෑනේ සීතකල්දමට පොනොහරි කරන්න වී මං මේ ඒ ගැනහිත්තෙනවා මංහිතන්නේ කත් අන්දර ලියන්න ඕන ජැමී පුදම වී පොලියානා දෙස බැලවා ඔයා මොකක් ඔහු යලිත්වරක් ඇසුවා නව කතාවක් ලියනවා පොත්තිිකුල්ල සල්ලි හොයෙනවා ඔච්චර පුදම වෙලා බලන්න එපා ජැමී ගොඩක් එහෙම කරනවනි ජෙමිණී හිටපු මන්දන්න ගෑන් ලම දෙන්න කහෙම කළා කතාවක් ලියන්න කවදකහරි උච සහ කරලවත් වී නොද පොලියාාන ජැමී අමුතු කටහඬකින් ඇැසවා නෑ තවම නෑ පොලියානා කවා ගේ පිළිතුරෙන් ජැමීගේ මුහුණේ ඇතිවූ වෙනස දුට ඇය වහා මෙසේදකීවා. මංකිව්වේ මන්දැන් කරන්නේ බෝඩිින් කාරන නවත්තගන්න ඒකයි පොත්ලීනික දෙකමිකට කරන්න බෑනේ ඇත්තට මෙ බැත්තාමයි. ඇයි ඔහු දෙෙස අවලාධාත්මක බැල්මක් හෙළිවා. ඔයා හිතන්නේෙ මට කවදාාත්ම එක් කරන්න බෑහකිලද මං එහෙමකි වනෑනේ? ඒත් ැමී ඔයාගේ දිහා බලපෝ මෙහෙම හිතෙන්න්න කෙර කියන්න පුළුවන්. මට්නම් පේෙනේ නෑමටයි බැරි කියලා මේක සින්දු කියෙනාවගේවැඩක් නෙමේනේ සසිදු කියන්න නම් හොඳට අඩක් ෝනනි අනික සංගීත බාඩයක් වාදනය කරන්නේ එකෙන ගන්නාවගේදෙකුත් නෙමේ මේක මංහිතන්න ඒක පොඩ්ඩක් ඒ වගේ කියලා ජැමීගෙස්වරේ මෙහිදී ඉතා පහත් වනක් ඔහුගේ දෑස් වෙනත්තක හැරී තිබුණා ඒ කොහොමද යාමකදකින් අදහස් කරන්නේ ඒක ඕන පැනකුයි කොලයොක විතරනෙ ඒක වලිනි එක හරිපියාන එකක් හරිවාදනය කරන්න ගෙන ගන්නවා ගෙනෙමේනේ මොහොතක නිශප්තාවයක් පැවතුනා පොලියානාගේ පැනට උත්තර ලැබුණේ පහත් පැකලෙනසුළු සරයකි ජැමී ය කීවේ දැස් වෙනතක හරවාගෙන ඔයා වාදනය කරන සංගීත බහන්්ඩේ තමයි පොලිාන මේ ලෝකෙම තියෙන ශ්‍රේෂ්ඨම හදවත මටනං පේන විදියට ඒක තමයි ඉගෙන ගන්න තින් හොඳම බාණ්ඩය ඔයාලඟ ඉන්නකොට ඔයා දක්ෂණං ඒකෙන් සතුටයි කඳුලයි දෙක්කම ප්‍රතිචාරවිදියට ලැබි. පොලියානා විව්ලනසුර හුස්මක් ඇදගත්තා ඇගේ දැස් තේත්වුණ අනේ ජැමී ඔය කොච්චර් ලස්සන දවල්කි නොද හැමවෙලීම මංකවදවත් ඒක ගැන ඔය දෙරහිතු නෑ ඒත් ඒක හෙම තමයි නැද්දවලාහන්නේ මං ඒ කරන්න කොච්චට ආසද සමහරිට මොට හොඳර ලියන්න බැරිවෙේ ඒත් මං සඟරාවල පළවෙන කතා මහකුඩක් කියවල තියෙනවනේ මටත් හිතුනව ඒවගේ ියන්න පුළුවන් වේ කියලා මං කතන්දර කියන තරිම මාසයිනේ මං ඔයාකර දුප කතන්දර කොච්චර තනිත්තට කියනවා. ඔයාට මටවකි් වෙලා බදරජි වගේම ඒව කියනකොට මං හිනාාවෙනවා අඩනව ජැමයිවාහා හැරී බැලිවා හගේ කටහන්ේ රැඳුනි කුත්තුහලේමුමස නොයුසුන්බව. ඔයාටේ වැහවා මහිනා යනාද. ඇඩෙනවද පොලියාන ඔය කියන ඇත්තමද. ඇත්තම ජැමී ඔයා එක දන්නවනි අපේු ගකිස්ත්‍ර මහජන ුද්්‍යානදි හම්වෙල කතා කරපුවා ඔයටට තරන් හොදර කාටවත් කතන්දිරක කියයන බැජමි මමනෙවි හරිනං ඔයයි පොත්ලියන්න ඕනේ ඇත්තරම ජැමී ඇයුවා හිම කරන්න ඇත්තේ වැඩ කොච්චර හොඳ ලියයන පුලුවන් වීද මං එක දන්නවා. ට පිළතුරක් ලැබුණේ නෑ. ජැමී ටේවගක් ඇස්තුන බවත් පෙනුනේ නෑ. හගේ දැස් අසල තුරුගොමුවෝක එහෙමෙහි පයින ලේනිෙු වෙති යොමුමේ තිබුණ. පොලියානාගේ උනිසම් කතා බහ ඇද ගිය ජැමී කාරු මහත්මින් හෝ සැඩි සමඟ පමණක් නොවේ ඇ නිතරම ජිමී සමඟ මෙන්ම පෙන්ඩෙල්ටෙන් මහතා සමගත් එලි මහන ඇදිමින් කතා බහ කළා. පොලයාානාට නම් දැන් මීටකලින් තමන් ජෝන් පෙන්ඩල්ටන්ව හරි යට හඳුනාගේ නොසිට බවටසාතික. අඳදවරු දඳනට ගමනේද. ඔහුගේ අර පැරණින් මුස්පේන්තු ගතිය අහලකවත් තිබුණ නෑ. ඕහු ජිමී මෙන්ම බොහෝම නන්දුවෙන් ක්‍රියශීලී ගත්යකින් බෝට්ට පැත්ත. පිහිනවා මාලු බෑවා. රාත්‍රීද්ධී ගිනිමැලේ වට සංවාධ මණ්ඩපය පටානගත්විට ජැමී සමඟ හරි හරිර් කතන්දර කීව. ඒව බොහෝමයක් ඔහුගේ පිටටට සංචාරවලදි ලබ චාස ජනක සිත් අලවන සුළු අද්දකම් වුණ. ඒ බොහෝමයක් කතා විෙනෝද බරේව වනා. නැ සිනංන්කිව සහරාකාන්තාර කතා කියලා අනෙක්කයි සමඟ එක්වෙමින් කතන්දරයක් කියන්නයි පෙන්ඩෙල්ටන් ම හතාර බැගෑ පැත්වන අතරේ පොලියානා එක් රැයික කීවා පොලියානාගේ අදහසට අනුවනම් මේ හැමදේටමත් වඩා හොඳම දෙේවනේ ජෝන් පෙන්ඩල්ට නෑයි සමඟ තනියෝ විට ඇගේ අම්මා ගැන කතා කිරීම බොහෝම ඉස්තර කාලයෙක්ක ඔහුටයි හම්මූ ඇයට අහදරෙක හටිත් ඔහු පොලියානා සමග කීවා පොලයාානාට නමේ සතුටක් වුණා ඇගේ පුදුමයකට මෙන් ජෝන් පෙන්ඩල්ට ඉස්සර කවදාවත්ම මේ තරන් නිදහසේ ඒ ගැන ඇසමක් කතා බාකරතිබුුණෙත් නෑ. කිසිදු පලාපොරොත්තුවක් නැතිව ඔහු ආලය කළේ තරුණේ ගැන ඇසමඟ නිදහසේ කතා කරතිබුුණෙත් නෑ පොලියානා ඒ ගැන පුදුමෙනු දෙක ජෝන් පෙන්ඩෙල්ටන් වරක මෙසේ කීවා. මමත් මේ හිතාගැෙන ඉන්නේ ඇයි මං මේව මේ විදිට ඔවායක කියන්නේ කියලා අන්නේ ඒත් මං ඒවහ නාසයි. හුස්මක් ඉහිරට ඇදගත් පොලියානා කීවා. ඔහු! මන් දන්නවා එත් එක දෙයක් නොවෙන්න. මං එහෙම කරන්න නැතිවේ. ඒමොකද ඔයා මං ඒයා වන්ද්‍රණිකාල වගේමිහින්ද. ඔයා ඇර පුවතක් නෑ ඔයාගේ අම්ම වගේ මැ වස්තුවේ අන්නේ මං හිතුවයි මගේයම්ම ලස්සනයි කියලා. ොයාා යටපත් කළ නොහැකි පුදුමයකින් හඬ ගෑවා ජෝන් පෙන්ඩෙල්ට හොඳරම සිනහ වෙන්නට වන එයාහෙම තමයි දරුවෝ පොලියාන තව තවත් පුතුමයට පත්වුණ එහෙනම් මට පෙහෙන්නේ නෑ මං අම්මමගේවෙනි කොහොමද කියලා පෙන්ඩෙල්ටෙන් මහතා මහා අඩෙන් සිනාසුන පොලියාන වෙන කවර හට ගෑන්ලමේ කොම කිවනම් මං හොඳ ඒකංවැඩක් නෑ ඔයා පුංචි මායාකාරි ඔයා අසරන දුප්පත් පුංචි පොලියාන. පොලියානා පෙන්ඩෙල්ටන් මහතාගේ හිනහෙන දෑස් දෙස බරපතල බැල්මක් හෙළවා. කරුණා කලා මිටි පෙන්ඩෙල්ටෙන් හොම බලන්න එපා අනිකමට විහිලු කරන්න එපා මං හරිම කැමැතියි ලස්සන වෙන්න. සම්මහරවිට ඒක මෝඩ කල්පනාවක් කියල කාට අරෙහිතෙයි. අනික මටත් කන්නාඩයක් තියෙනවනේ එහෙනම් ඒකින් ඔයාගේ මූන දිහා බලාගන්න කෙළ මං උප දෙෙස් දෙනවා පෙඩියත්ම ඔය කතා කරන වෙලාවට. පෙන්ඩෙල්ටන් මහතා කවා පොලයානාගේ දැස් විසල් වුණා. අනේ ජිමීකිවෙත් ඔය කතාපමන ඇ හඬ නැගවා. හා අයත් එහෙම කිව්වද තක් කඩිකොල්ලා. ජෝන් පෙන්ඩෙල්ටන් වියලි හඬකින් කීවා. ඊලඟට ඔහුට ආවෙනෙකු හදිසි පුතුහලේ දනවෙන වෙනසීමකින් පසු. හු තා පහත් හඬින් මෙසේ කීවා. ඔයාට තියෙන්නේ අම්ම ගැස් දෙකයි හිනාවයි පොලියාන මටනං ඔයා ලස්සනයි. එක්වරම දෑසේ කඳුරපුරයවාගත් පොලියාන ඉන් එහා යමක් කතා නොකුට නිහඬ වුණා. මේ කතාබා කොත්තරම් ආදරණීය වුනත් ජිමී සමගෑ කළ කතා බහට ඒ තවමත් සමකරන්නට බෑ. පොලියානට සිතන්නේ එහෙමයි ඇයටත් ජිමීටත් සතුරින් සිරන්නට කතා බහකිරීමට මමක්වුනේ නෑ. ජිමි හැමිටම සැහැල්ලුවෙන් සිටියා. දැනුත් සිරින්නේ සැහැල්ලිවෙේ. ඔහ හැම්වෙලාමය තේරුම් ගත්තා. ඔහු ගැනනම් ඇයට අනුකම්පාව උපදෙන්ට කිසිවක් තිබුණේ නෑ. ජිමි හොඳට මුද්දාමයිෙන් ඉතා සයිමත් හදකින් සතුරින් පසුවුණ. ඔහු දිගු කාලෙකට පෙර අතුර දහන් වූ ඥාධි පුත්‍රයක් ගැනවත් තරුණ කාලේදී දොරස්සීගේ පෙම්වතෙ ැවත් හිතමින් දුක්කෝ කෙනෙක් වුණේ . මීට කීලිකොර දෙක් ගැ සිතිමින් දුක්ුවෙන්ටත් හේතුවක් තිබුණ නෑ. ඒ සියල්ලම් කාටහෝ තේරුම් ගණට දැනගන්නට ස හිතානට අමාරුකාරණාවුණ. ජිමීටය කිසිවක් නොව නිසා ඔහු උද්දාමයෙන් ප්‍රීතියෙන්සා සැහැල්ලුවෙන් හිටියා. ජිමී හැබෑටම ආදරණය මිතුරේ. ඔහු හැමවිටම ශාන්තව සිටියා. ඇත්තරම ජිමී හෙමයි.